පියානන්ගේද පුත්‍රයාණන්ගේ ද ශුදහත්මෙනන් ගේෙද නාමයෙන් අපගේ ස්වාමින් මන ජේස්ු ිසිසුස් වහන්සගේ වර ප්‍රසාධයක් දෙවි ප්‍යාණන්ගේ ප්‍රේමයයක්ත් ශුද්ධහත්මනන්ගේ ජීවනයක්ත්. ඔබ සියල්ලන් සමඟ පවතිවා සහෝදරියනි අද දෙදස් විශ් දෙකවර්ෂයේ පළමේනි සිකුරාදාදින, ජනවාරිමාසේත් පළමේනි සිකුරාදාදින, ි දෙවපාණන් වහන්සේගෙන් ලැබුණ වූ වරප්්‍ර සාදවලට ඉස්සූති කියමු. එවගේ මේ අවුරුද්ධ ඉතාමත් හොනින් නිරෝගීව වාසනාවන්තව සහ සමුෘධව සහ ආධ්‍යාත්මික ශක්තිමත් ආකාරයෙන් ගෙවන්නට අවශ්‍ය වරම අපි සැම දෙනාටම දෙන්නට කියලා අපිඉල්ලා යාඥා කරමු. මේ සඳහා සුදුසන් වන පිණිස අපාතින් සිද වන වැරදිවලට සුළ මොහොතක් නිශ්ශබ්දව සමාව අයිද සිටිමු. සියලු බලතිදවියන් වහන්සේටද සහෝදුලවරුණය යොටද මා පෞද් කල බව කියල්මි සිතින් වර්ශනයෙන් ක්‍රියාවෙන් සහ අතපස්සු කිරීමෙන් බෝෝ පෞද් කලමි. ඒ මාගේ වරදිින්ය මාගේ වරදිය, මාගේ මහත් වරදිනය. එඒයි භාග්‍යමන්්‍ය ක්්‍රින්මන් ර තුියේද සියලු සුදුදුතයන් හාසදු පමතයන්ද මාගේ සහෝතරුවරුණී ඔබට මාල්දෙසා අපගේ ස්වාමීන් වන දෙවියන් වහනස්සේට යාඥාකරනවෙන් අවනත වෙල්ලා සිටිමින්. සියලු බලෙති දෙවයන් වහන්සේ අපට කරුණා කර අපගේ පෞකමා කර සදා ජීවනය කරාපගෙන යනස්සෙක්වා ස්වාමිණී කරුණා කළමෙනව විස්වුනී කරුණා කළමෙනනව ස්වාමිණී කරුණා කළමෙනව අපි ආඥා කරමු සියලු බලති දෙව ස්වාමිණය වහන්සේ තරුවක් මගින් ලෝපුරා පල කළ ලෝකගැලුම් කරවාණන්ගේ උපත යථාර්ථයෙන් අවබෝධ කරගැන්මට දෙ මගින් ඔවහන්සගේ දරුවන් මෙෙන් වැඩීමටද අපට මඟ පෙන්නුවමැනව. මේකදේ ඔබහා ශුදහත්්‍යනන් සමඟ සදාකල් ජීවත්වන්නාවුද රජකම් කරන්න අවුද වහන්සගේ පුත්‍රයාණන් හා අපගේ ස්වාමින්දවන ජේස් කිස්සුස් වහන්ස ෙුද්දේ සාම අප සැමට ලැබේවා පළමුුණ දේව ප්‍රකාශනය. ශුද්දව් ජුවම්තුමන් විසින් ලීන ලද පළමුුණ හසුනෙන් ගත් පාටේකේ. ලෝකෙන් ජයගත හැක්කේ ජෙසුස් වහන්සේ දෙවන් වහන්සේගේ පුත්‍රයන්නන් යැයි අදහන තැනැත්තාට මිස අන්කවරෙකුටද. ජෙසුස් කகிறිස්ටුස් වහන්සේ ජලය හා රුදීරය කරනකොටගෙන පැමිණි තැනන් වහන්සේය. එසේ පැමිණියේ ජලය පමණක් නොව. ජලයත් රුදීරයත් ඇතිවය. මේ සත්‍යේ බවට ආත්මයණන් වහන්සේ ශක්ෂිධරණ සේක. මන්ද ආත්මෑණන් වහන්සේ සත්‍යවන බැවිනි. එබැවින් සාක්ෂි තුනක් ඇත. අත්මයණන් වහන්සේ ජලය හා රුදීරය යනමේත් තුනය. මේ ශක්ෂි තුන අතරේ එකගත්වයක් ඇත. අපි මනුෂ්‍යයන්ගේ ශක්ෂය පිළිගනිමු. එහෙත් දෙවියන් වහන්සේගේ ශක්ෂය ඊට වඩා බලගතුය. දෙවියන් වහන්සේම ශාක්ෂයක් නම් සිය පුත්‍රයණන් පිළිබඳවදුන් ශක්ෂිය වේ. දෙවියන් වහන්සේගේ පුත්‍රයා අදහගන්නාට තමා තුළම ශක්ෂයක් ඇත. දෙවියන් වහන්සේ නොහ දන්නා, උන්වහන්සේ තමන් පුත්‍රයණන් පිළිබඳවදී ඇති ශක්ෂි විශ්වාසනොකරන බැවින් උන් වහන්සේ බොරුකාරයක කරයි. ඒ ශාක්ෂය නම් දෙවියන් වහන්සේ අපට සදාතන ජීවේ දුන් බවත් ඒ ජීවනය තම පුත්‍රයණන් වහන්සේ තුළ ඇති බවත්්‍යය. පුත්‍රයණන් වහන්සේ පිළිගත් තැනත්තාට මේ ජීවනය ඇත. දෙවියන් වහන්සේගේ පුත්‍රයණන් නොපිළිගත් තැනැත්තාට ඒ ජීවනය නැත. මේ මා ඔබවෙතලියා එවන්නේ දෙවියන් වහන්සේගේ පුත්‍රයණන් අදහන ඔබ හැමට සදාතන ජීව ඇති බව නිසෙකවුම දැනගන්නා පිණසය දේවවාක්්‍ය එසේය දෙවියන් වහන්සේට සෝත්‍රවේවා පිළිතුරු ගිය ඔබගේ පිළිතුර. එම්බා ජෙරුසලම සමිදුන්ට ප්‍රශංසා කරන්න. එම්බා ජෙරුසම සමිදුන්ට ප්‍රශංසා කරන්න. එම්බා ජෙරුසලම සමිදුන්ට ප්‍රශංසා කරන්න. සියොන්ගිර තිගේ දෙවිදුන්ට ප්‍රශංසා කරන්න. මන්්ඩ එතුමානෝ තිගේ වාසල් දොරුටු වල අගුල් සවිමත් කළ සේක. තිගේ දරුවන්ට ආශිර්වාද කල සේක. ඔබගේ පිළිතුර එම්බා ජෙරුසලම සමිතුන්ට ප්‍රශංසා කරන්න තිගේ සීමමාතුල සාමය සිදුකරන සේක, ඉස්තරාම් තිිරගු පිටියෙන් ්‍රෘප්තිියට පමණුවන සේක. එතුමානෝස්වයකිය ආඥාව පොළොවෙෙහි ඉමදක්වා යවන සේක. එතුමන්ගේ වචන යුහුව පැතිරයයි. ඔබගේ පිළිතුර එම්බාජර්සලම සමිදුන්ට ප්‍රශංසා කරන්න. එතුමානෝ ජාකොප්ට සිය වචනේ ද ඊස්්‍රයිල්ට සිය පණත් සහ නියමයන්ද ප්‍රකාශ කරණ සේක එතුමානෝ වෙන කිසි ජාතියකට මෙසේ නොකලසේක ඔුහු එතුමන්ගේ නියමයන් දැනගත්තෝය සමිදුන්ට ප්‍රශංසාවේවා. ඔබගේ පිළිතුර එම්බාජෙර්සලම සමිදුන්ට ප්‍රශංසා කරන්න සුපුුවත් ජයනද. සවිධානු මිනිසත් බවගෙන ආත්මයාාණන්ගේ සහතිකය ලබා දූතයන්ට දිස්වූ සේක විජාතිීන්ට ප්‍රකාශ කරනු ලැබ මහිමෙන් ඔස වඩුලබූ සේක අලේලුයා. වාමන් වහන්සේ ඔබ සමඟ වනස්සෙක්වා ශවිසේෂක ලූක්තුමන් විසිල්ලියා තිබෙන දෙේවා කැනම් මෙසේ. ස්හි තවද උන්වහන්සෙක් නුවරක සිටියදී සර්වාන්ගෙහි ලාදුරු තිබුණු මිනිසෙක් ඇහිවිය. ඔහු ජේසුස් වහන්සේ අභිමයෙහිවැඳ වැටී. ස්වාමිණී ඔබ කැමැති සේක් නම් මා පවිත්‍ර කරන්නට ඔබට හැකියයි කියමින් උන්වහන්සේට කන්නලව් කළේ. උන්වහන්සේ අත දිගුකොටහූ මත තබා මම කැමැත්තෙමි පවිත්‍රවන්නයි වදාළසේක්ද. ලාදුරු රෝගය කනෙහිම ඔහුගෙන් පවිත්‍රවගියය. එය කිසිවෙකුට නොකියන ලෙස උන්වහන්සේ ඔහුට අනදී ඔබගොස් පූජකයාට පෙනී ඔබගේ පවිත්‍රවීම සඳ ඔවුන්ට සාක්ෂියයක් වන පිණිස මෝසෙස් අන කළ දේවල් ඔප්පු කරන්නයි ඔහුට වදාළ සේක එහෙත් උන්වහන්සේ ගැන ප්‍රෞෘත්තිය වඩ වඩාත් ප්‍රථලවිය බොහෝ සමූහය උන්වහන්සේට සවන් දෙෙන පිණිසද සියලු රෝග සුවකර ගන්න පිණිසද රැස්සූහ එහෙත් ජේසුස් වහන්සේ හුද කලාපදෙසෙකට ගොස් යාඥා කළ සේක ශුවිසේෂකවාසය ශවිශේෂකවාකය මගින් අපගේ පවූ මෙකේවා. ප්‍රාල්දර දරුවනී ආදර සහෝදර සහෝදරියනි අද අපි ඇහුන් කන්නුන්න පළමේණි කියවීම ශුදෝ ජවාන්තුමා විසින් ලියන ලද ලිපිය කොටසක් මේක පෙන්නුම් කර දෙනවා. දෙවන් වහන්සේගේ පොත්‍රාණන් වහන්සේ අදහගත්ත මනුස්්‍යට දෙවියන් වහන්සේගෙන් එන්නවූල් විවිධාකාර වරප්‍ර සාධවල බලමහි මේ බුක්තිවිඳීමේ හැකියාව ලැබෙනවායි කියලා. ඒවගේ ම තමයි පත්‍රයාණන් වහන්සේ මේ ලෝකට පැමිණේ වතුරෙන් සහ ලේවලින් මනුෂ්‍යයින්ට ගැලවීම ලබා දෙන්නට කිය. එවගේම තමයි ඊට අඩංගුවෙනවා ලේවලින් වතුරෙන් මනුස්්‍යයා ගැලවීම ලබා ගද්දි. දෙවියන් වහන්සේව අදහා ගැනීමේ හැකියාව ලැබෙද්ද. කිස්සුස් වහන්සේට සම්බන්ධවීමේ හැකියාව ලබා ගනිද්ද. මේ මනුස්සය දන්නම නැතුව ආත්මානු භහාවේ අනුව ශුද්ධහත්ජණන් වහන්සේව තමයි චුදහක් ගැනන් වහන්සේ තමයි ඔව හෝ ඇව හසුරවන්නට පටන් ගන්නේ. මේ නිසා මේ ලෝකයේ තියෙන දේවල් තියාජ කරන්න ප්‍රතික්ෂේභ කරන්න ඒවා තමුන්ට වුවමනා ප්‍රමාණයට පමණක් කරගෙන. ඒවාට ඕනෑට වැඩියේ වහල් නොව. ඒවාට තමාවපාලනය කරන්නේ ඉඩිඩ නොදී. ඒවා තමාපාලනය කළ යුතු දවල් බවට පත්කරගන්නට පුළුවන්කම මනුස්සයට ලැබෙන්නේ එත කොටයි කියලා. එනිසා ශුදදහත්මානු භාවේ ලබාගන්නට නං දේවපුත්‍රයා වදහගන්න ඕනේ. ජලයසා රුදිරෙන් ඒ යානු භහාවේ ලබාගෙන ශුදහත්මානු භහාවෙන් ජීවත්වෙෙන්න්නට ඕනෑ එක කිය එක පෙන්නුම් කරදෙන. ආදර සහෝතර සහෝදරනි අද ශුදෝශීවිශේෂයේ ශුද ලූගස්තුමා පෙන්නුම් කරදෙනවා මුළු ඇඟපුරහම ලාදුරු රෝගය පැතුරුන මනුස්සෙක් ස්වාමින් වහන්සේ වෙට ඇවිල්ලෙ වෙරලා මේ මනුස්සය කියනවා ස්වාමිී බහන්සේ කැමතිසෙක් නම් ම පවිත්‍ර කරන්නට බහන්ේට පුළුව. වගේම තමයි මේ මනුස්්‍යය බොහෝම අසරන වෙලා ලාදුර, රෝගියෙක් කොච්ර අසරන වෙනවාද කියන්නේෙ අපේ දන්න ආදර සහෝදර සහෝදරින්. මේ මනුස්්‍යාව සාමාන්‍ය මනුස්සයින්ගේ ඇසතුුරෙන් සාමාන්‍ය මනුස්සයින්ට ළඟාාවීමෙන් ඈත්කරලා තියන්නේ. ලාතුුර රෝගියක් යද්‍යිය ඔහු අදුරු රෝගියක් කියනෙ එක හනනගා ප්‍රකාශ කරන්නඕනේ වගේම සේනුවන් නාද කරලා මම ලාදුරු රෝගියක් මේ ඉදිරියට එන්නෙ කියනෙ එක පැහැදිලිව අනිත්තයට දනුන් දෙෙන්න්න ඕ. ඉදි මේ වගේ තත්ත්වයක් මේ වගේ අසරණවීමක් තියව කෙනෙක් තමයි ජේසුගාවට ඇවිල මේ කතන්දරේ ඉල්ලන්නේ. එතකොට ජසු කියනවා ඔබ මම කැමති ඔබ පවිත්‍ර වෙන්න කියද්දිම මේ මනුස්ස පවිත්‍ර වුණා. එවගේ විශේෂම දෙයක් තියනව මේක අපි ඇහුන් කන්දු ශුද්ධ ශුෂේසයේ විශේෂම දෙයක් තියෙනව මොහදද උණවහන්සේ කියනව මේක කාටවත් කියන්නේ පවුඹ පවිත්‍ර වනායි කියනෙක අනින් මිනිස්ු දැනගණඩ ඔන්නහ. ඒවගේම තමයි පවිත්‍ර වුණයි කියන එක දැනගන්න ඕන පූජකයා පූජකයා දැනගත්තට පස්සේ ඒ පවිත්‍රභාවය තුළ ජීවත්වීම වර ප්‍රසාධයෝබට පූජකය අවරුම කරලා දෙවී කියලා. අනිින් මිනිස්සුන්ට කියන්ඩ පයි කියන්නේ දේවපත්‍රයා මේ සුවකිරීම කෙරුවයි කියලා. එකට හේතුව තමයි උන්වහන්සේ ඇවිල්ලා තියෙන් නෙවඋන්වහන්සේ දෙවියන් වහන්සේම වැඩ සිටිනවා දෙවියන් වහන්සේම වෙනවා නමුත්. ඒ දෙවියන් වහන්සේගේ බලවන්ත භහාවය අනිින් මිනිස්සුන්ට පෙන්වන්නට ඕෝමනාවක් නෑ ජේසුට නමු තාදර සහෝදර සහදරනි අපි හැම අවස්සාාවකදීම අපේ බලවන්ත භාාවය අනිත් මිනිස්සු ඉදිරියේ පෙන්වන්නට තමයි උත්සාහ කරන්න ඒක තමයි දෙවියන් වහන්සේ ජේසුත් අපිත් අතර තිබෙන්න්නාව වෙනස දැම් බලන්න පල්ලියට ගියත් අපි අපේ දේවල් පෙන්වන්නට තමයි ගොඩාක් වෙලාට උත්සහ කරන්නේ එතකොට මේ හාමුදුරුව පන්සලේ හාමුදුරුව උපන්දායිඳලම මරණ මොහොත දක්වාාම ඒ පන්සලේම තම ඉන්න. ඒ හමුතුරන් ට්‍රාන්ස දෙන්න නෑ එම නැත්ත මාරුවීම් දෙන්නේ නැහැ. අපිත් අපි කතෝලික පූජකයෙන් වශයෙන් ස්වාමින් වහන්සේලා අතර තිබෙන්න වෙනසේ උපදහනම වෙනසක්. අපි අවුරුදු පහෙම් පහට මාරු කරනින් වෙනින් තැන්වලට. නමුත් අපේ ස්වාමින් වහන්සලා එහෙම මාරු කරන්න එකම පන්සලේ තමයි උවන්සල මැරෙනකම් ඉන්නේ. මේනිසා අදර සහෝදර සහෝදරණ මනුස්සෙන්ට ඇවිල්ල තියෙන්න්නවූ අපේ ඉන්න සැදැහැවතුන්ට ඇවිල්ල තියෙන්නව විශේෂම පීක්ෂාවක් තමයි. ඔවුනොුන් අතර කතා කරගන්න මේ පාද මාරු වෙලා යනවා අපි හැමදාම ඉන්න ඕනේ. එනිසා තමයි සමහර වෙලාවට අපේ දහම් පාස්සලේ ගීතිකාා කණ්ඩායමේ මීසම් සභාවේ අනි සමිත සමාගන් වල ඉන්නව් අය අවුරුදු පහෙන් පාදමාරු වෙලා යනවා. නමු සමහර වෙලාට මීසම් සභාව ඉන්නව් අය අවුරුදු විස්ස විසි පහ ඉන්නාය ඉන්නව. මේකම ඔුරුම කරගෙන මේක තුළමයි ජීවත්වෙන්. එතකොට ඔවුන් අර ජේසු එපයි කියනදේ ඔවුන් ගොඩ නගාගන්නවා. එදට ජේසු නොකරපු දේවල් මේ මීසම් සභහාවල ඉන්නවූ සමහරය හැම කෙනෙක්ම නෙමේ සමහරය බෝම කැපවීමේ වැඩ කරනෝ වැඩකරන දාල් කාලෙ අවුරුදු පහක් කිටියා දෙවෙනි අවුරුදු පහහිට අවරුදු දහයින් ඊට පස අයින් වෙලා යනවා. නමුත් සමහරය මේ අපිටම ඇවිල්ලා යෝජනා කරනවා මං මීසම් සභාව අවරදු විසිපහක් කෙන්දලා තියනවා ඒට ජුබිලියක් ගන්න ඕන පාද කියල්. එතකොට මීසම් සභාව ක එෙම ඉන්නට පුළුවන් කමක් නෑ අවරුදු පහෙම් පහට පියතුමාව මාරු කරන්නේ. දෙවියන් වහන්සේගේ රාජ්‍ය නැත්තම් පියතුමා ගොඩ නගාවි කියලා ගොඩ නගා ගනීවි. පියතුමාගේ රාජ්‍යයක් එතන ගොඩ නගා ගනීවි කියන දෙන්. එනිසා ජේසු ගොඩ නැගු දේ දේව රාජ්‍යයමිසක ජේසුගේ පෞද්ගලික රාජ්‍යක් නෙමේ ඒකතම අරවිදියට කිව්වේ. එතකොට ආදර සහෝදර සෞදරණ අපි සමහර වෙලාට අපේ රාජ්‍යවල් මේ පල්ලියට පින් සිද්ධ වෙන්ඩට පල්ලිය කරපිටිින් ගිහිල්ල. එමන ඇත පියතුමාගේ කරපිටින් ගිහිල්ලා. එන අනිතු වූත් සමිත සමාගන්වල කරපිටන් ගිහිල්. එවන ඇත්තන් දහම් පාසලේ කරපිටෙන් ගිහිල්ල. අපේ රාජ්‍යවල් අපි තමයි මෙතන වැඩකාහර අපි තමයි මෙතන උපවිදහල් පතිතුමා හෝ තුමිය. අපි තමයි ගීතිකාා කණ්ඩායම ඉන්නේ. සමහරයගේට කටහඬ වෙනස් වෙනවා. වයිසට ගයාට වස්සීතින් කටහඬ වෙනස් වෙනවා. වෙන සුනත් කටහඬ නිගන් වදබෙරේට ගහන කටහන්ඩ ආවත්. නවත් ගීතිකා ගණ්ඩාමම ඉඳගෙන අර කෙල්ලෙකුටේ මයික්්‍ය එක ගණ්ඩ දෙන්නෙ නෑ සමහර වෙලාට මයික්ක එකක උදුරගන්න තමයි ගීතිකා කියන්නේ. සමහර ඉන්න ආදර සමෝදර සමෝදරයනි. සමිති සමාගන්වල මේක උරුමයක් කරගෙන. මේ උරුමේ කාටවත් දෙන්න කැමති නෑ. සමිතිය සභහපති හැමදාම මම තමයි. අවුරුදු ගානක් තිස්සේ පල්ලිය පාද මාරු වෙලා යනවා අවුරුදු පහකින්. නමු සභහපතිකම මාරුවන්නේ නැහැ. සමිති සමාගන් වල ගොඩාක් වෙන්නා වූදේ ඒකයි. එතකොට ඒ අයෙම තමයි කියවහිම් කියවන්න ඉදිරි පත් පෙන්න්නේ. ඒ අයම තමයි පල්ලියේ වැඩ කරන්නට ඉදිරිපත් වෙන්නේ. සමහරාය බෝහොම උනන්දුවෙන් මෙහෙම කිසිම නිලතරයක් දරන්න නැදව. දේව රාජ්‍යයේ ගොඩනගන්න යම්කිසි දෙයක් දුන්නත් ඒක කාටවත් කියන්න පයි කියනවාට ජේසු කිව්වා වගේ. එහෙම ඇත්තටම ඉන්න අය. ඒගොල්ල ඇත්තටම ජලේනුයි රුදිරේනුයි ශුද්ධහත් ගැණන් වහන්සේ ගෙනුයි ආලේපය ලැබූ අය. ඒ අය ශුද්ධහත් ගැණන් වහන්සේ ඔවුන් මෙහෙවනහින්ද තමයි ඒ වගේ ආකල්ප තුළ මේක මගේ රාජ්‍යයක් නෙමේ මේක දේව රාජ්‍ය. එනිසා මට දෙවියන් වහන්සේ දීලා තියෙන දේවල් දේව රාජ්‍ය පතුරුවන්න තමයි ම බෙදා ගහ ගන්න ඕනේ මං ඉදිරිපත් වෙන්න නඒකටයි. නැතුව මගේ රාජ්‍ය ගොඩන ගන්න නෙමේ. එති නිසා අපිට මේ ශුද්ද වූ ශුවිශේෂයෙන් දෙන්නවූ පනිවුඩත් පළමේණ කියවීමෙන් දෙන්නවූ පනිවඩත් ආදර සහෝදර සහදරරි නයකයි. එනිසා දේවස්ථානයේ තුළින් මාගේ රාජ්‍ය ගොඩනගනාට වඩා සහර වෙලාට අපේ දේශපාලකයවෙන්න ආදර සහමුදර සහදර පල්ලියට මොනොහරි ආදහරයක් දීලෙවෙරලා. ඉවසේ ඒක දානෝ දුන්න ආධාරය පිළිබඳවුන්ගේ ප්‍රචාරක දැන්වීම් වොලට දාන අවස්ථාවන් තියෙනවා. එතකොට මේ හැම කෙනෙක්ම අපි උත්සාහ කරන්න අපේ රාජ්‍ය ගොඩනගන්න ගෙදර අපේ රාජ්‍ය ගොඩනගන්නට උත්සාහ කරන තාත්තා. අම්ම ඒගේ රාජ්‍ය ගොඩනගන්නට උත්සාහ කරන. දරුව ඒ ගොල්ලන්ගේ රාජ්‍ය ගොඩනගන්නට උත්ස්සා කරන්න. මවපියෝ ඒ ොල්ලන්ගේ රාජ්‍ය ගඩන ගන්නට උත්සාහගන්නන. ඒකොට ඒම කරන්නේ යම්කිිසි පවුලක ඒදේ වෙනවනම්. ඒ පවුලේ පැවැත්ම නැතුව යවා දැන් ගොඩක් වෙලාවට ඒකයි වෙලාතින්න. ගොඩක් පවුල්වල පැවැත්ම නැත්තේ ඒ පවුලේ තුළ ඉන්නව් සමාජිකත්වය සන්තෝසෙන් ජීවත්වෙන්නේ නැත්තේ. ඒ අල්ල හැමවෙලාම තරහයන්නේ ඒගොල්ල හැමවෙලාම ලෙඩවෙන්නේ සමහර වෙලාට නයවෙන්න වෙන්නේ. ඒතමයි දැන් අපි මගුල්ගයක් ගත්තක්? අපි අනිත්යට සෙකන් වෙන්න කැමතිනේ අරයට ගත්තනන් එහෙම මල් මල් පනහක්දාල සැරසුවනම් අපි මල් හැටක් දාන. වීඩියෝකාරයෝ දෙන්නෙක්ක ගෙනන අපි වීඩියෝ කාරයෝ හර දෙනෙක්කු ගන්න. ෆයිස්තාාවහොටටෙල් එක ගන්නට අපි සික්ස්ටාහු ටෙල් හෙක ගන්නට උත්සාගන්නවා. අපි පල්ලියට පූජාවට ස්වාමිල දහයක්ක් ගෙනාවට අරවනුසය උත්සාහ කරන ස්වාමිල විස්සක් ගෙනෙන්නේ. මේවගේ අපේ. තිබෙන්නවූ ගොඩනැගීම අපේ රාජ්‍ය ගොඩනගන්නට හැම දෙයක්ම අපි යොදාගන්න ආකාරය. මේ නිසා අන්තිීමට ඉතුරුවෙන්න්නේ ආදර සබෝදුර සහෝදරින් එනොසන්සුන්කම. ඒක නිසා අද අපි ඇහු කන් වන්න ශුද්ධෝ විශ්ේෂය පළමේණ කියවීම. දේව උරුමේ ලබාගන්නට අරආකාරයෙන් හැසිරිය යුතුයි. ශුද්ධහක් ගැනන් වහන්සේ අපගේ ජීවිතය හසුරුවන්නට ඉඩ දිය යුතුේ. එතකොට අපි දන්නතු. දෙවියන් වහන්සට අයිති වස්තුව බවට පත්වෙලා දේව රාජ්‍ය ගොඩනගන්න වූ කෙනෙක් උරුමකරුවේවට පත්වෙනවායි කියනෙ එකයි අද අපිට පෙන්නුම් කරන්න වූ පනිවුඩය. ලෝකාාග්‍රධවි ස්වාමිනිි අප බහන්සසිට පුදන මේ පූපය ඔබගේ මහදෑවය අප ලබාගත්යන්ද. පොළොවේ සරුසාරයෙන් හා මනුෂ්‍යන්ගේ ශ්‍රමෙන් හා සෑදුන හින්ද අප සඳහා ජීප්. ීවනදායක ූපයවට පත්මනද බහන් සටප සංසාවේවා. දෙවන් වහන්සේට සදා ප්‍රශංසාවේවා ලෝකාක්‍රදිව ස්වාමිනි අප බොහොන් සට පුදනමේ මිදිරස. ඔබගේ මහත්දෑව අප ලබාගත්තය ඉන්න මිදිවලේ පළදාවෙන් සහ. මනුෂ්‍යයන්ගේ ස්්‍රමෙන්් හා සෑදුනහින්ද. අස්සඳ හාත්මික පානය බවට පත් පනහිද බෝන්සිටප සංසාවේවා. දෙවියන් වහන්සේට සදා ප්‍රශංසාවේවා. සහමුදර සමුදරයනී මාගේත් සඔබගේ ආග සිල් බලෙති දෙ පියානන් ඉදිරේ ප්‍රසන්න වන පිණි සපියා ඥා කරමු. ස්වාමින් වහන්සේගේ නාමේට ප්‍රශතාවත් මයිමයක්ත් අත්කනු සඳහද. අරයක්ත්තමන් වහන්සේගේ මුළු ශුද්දව් සභහටත් ප්‍රයෝජණයක්ක් වන සඳහද. ඔබගේ අස්සවලින් ස්වාමීින් වහන්සේ මෙයාගේ පිළිගන්නාසේක අපියාක්්‍යා කරමු. දිවිස්වාමිණය බොහන්සේගේ ජනතාවගේ පඩුරු කරුණාවෙන් පිළිගතමැනව, ආදර පැතියෙන් යුතු අපපතන සියලු දේ. මේ ස්වාර්ගිය ප්‍රසාද නිධානය මගින් ලබාගැන්මට අපට මග සැලැස්ුවමෙනව. ැකද අපගේ ස්වාමින් වන ජේස්තුිසු ස් වහන්සේ උදේ සාමාප සැමට ලැබේවා. ආ ස්වාමින් වහන්සේ ඔබ සමඟ වනස්සෙක්වා සගස අපගේ සිත්‍යයොමු කරන්න ස්වාම අපගේ දෙවියන් වන ස්වාමින් වහන්සේට ඇ සූති කියමු. ෝ ආරි ශුද්ධ පියානී සියලු ගලති සදාාතන දෙවි ස්වාමිණි අප ස්වාමින් වන ජේස්ුකිසුස් වහන්සේ මගින් සෑම කල්ලිද සෑමතන්හිද. ඔබහන්සට තුති පුද කිරීම සැබෙන්න්ම යෝග්‍ය යුතුය සාධාරණය ගැලවීම දායෙකය. ඔබවහන්සේ ඔබගේ ඒක ජාතක පුත්‍රයාානනමගින් සසාදාාතන ගැලවීමේ සැලස්ම හෙළි දරව් කරමින් මානව සංහති ආලෝකවත් කලස්සේක. ඔන්වහන්සේ සය අමරණීය භහාවේ නව ආලෝකෙන් අපට නව ජීවනය දානය කළස්සේක. එයින් සුරදූ තාග්‍රදූතාදී සුරස්සේනා සමූහේ නිරන්තර සාධනාදයට අපගේග තරාාවේද මෙසේක් කරමින්.

ඒයින්නබගේ ආත්මයානන්ගේ ආනුභහවයෙන් මේ පඬු පරිශුදු අත්කරන මෙෙන් අවනතවායද සිටිමු. අේ සේ අදනයේ මේ පඩුරු අපූදේසාාපගේ ස්වාමින් වන ජේස් කෘිස්තුස් වහන්සේගේ ශ්‍රී ශරීරයත් ශ්‍රීරුදිරයක්ත් බවට පත්පනු සඳහය. උන්වහන්සේ දුක්සයිත මරණයට සිය කැමැත්තෙන් තමන් පවරා දෙනු ලැබීමට පෙර පූපේරගෙන තුතිපුදා ඒ කඩා මෙසේ කියමින් සිය ස්්‍රාවකෑන්ට දුන්සේක. ඔබ සැම මෙයින්ගෙන අනුභව කරන්න. සැබවින්ම මේ ඔබ උදේසා පවරා දෙනු ලබන මාගේ ශරිරයයි. මාගේ ස්වාමිලි මාගේ දෙවිය රාත්‍රි බොහජනේ වැළඳූ පසුව උන්වහන්සේසේම කුසලාන දරැගෙන. නැවතතුතෙපුදා මෙසේ කියමින් සිය ස්්‍රාවකෑන්ට දුන්සේක. ඔබ සැම මෙයින්ගෙන පානය කරන්න. සැබවින්ම මෙය අභිනව වූද අනන්තෝද ගිවසු මේේ මාගේ රුදර කුසලානයි. පෞකමාව සඳහා බෝදෙස්සාද සියලු මනුෂ්‍යයන්ු දේසාද මේ වගරුණු ලබන්නේ. මාසිහිකිරීම පිණිස්ස මෙය සිදු කරන්න. මාගේ ස්වාමිනී මාගේ දෙවිය අපි විශ්පාස කරන අභිරහස මෙසේ ප්‍රකාශි කර සිටිමු. ස්වාමී ඔවාස කතු සේක. ස්වාමිණී අවවාහන්සේ තාානූසේක ස්වාමිණී අවහන්සේ නැවත වඩිනසේක. එහින් පියානනීවන් වවහන්සේගේ මරණයදු ත්තානේද සිහිපත් කරමින්. ජීවන දායෙකූපයද ගැලවීම දායයික කුසලාන ද අපිය බොහන්සට පුදකර සිටිමු. ඔබහමමුයේ සිටිමිනට සේවේ කරන්නට සුදුස්සන් වශයෙන් සැලකීම ගැන අපි ඔබහන්සේට තුතිපුොදමු. තවද කිස්සු ස්වාහන්සේගේ ශ්‍රී ශීරයටත්. ්‍ර රුදිරයට සහභාගි වන්නාව ඔබ සැම දෙනම ශුදහත් වෙනන් විසින් එක්සත් කරනු ලබන ලෙස අවනතවායද සිටිමු. ස්වාමිණී මුළුල වෙහි පැතිර පවත්නාාව බොහන්සගේ ශුදූ සභවස්සිහි පපත් කළ මෙෙනව ෆ්‍රන්සිස් නැමති ප ශුදොත්තම පියානන්ද මැල්කම් රංජිෙත් නැමති අප රදගුරතුමන්ද සහයික රදගුරුතුමන්ලාද. සකළ පූජක පිරිසද සමඟ එම සභව දයගුණෙන් පිරිපුවන්නට සැලැස්ව මෙෙනව අතාතරින් නැසීගයාාවූ සීලුදිනාව සිහිපත් කරගෙන මොහොදක් නිශ්්‍යබ්දව ඕුන් මෙවෙන් යාඥා කරමු. සවාමිනි යඋත්තාානය බලා පොරොත්තු ඇතුව මියගී අපගේ සහදර සහුදරියන්ද. වහන්සේගේ දායනු කම්පාව කෙරෙහි විෂ්පාන්සේ තබමින් ඇැසුනානිකුත් සියල්ලඳද සිහිකර. ඔහොන්සේගේ ශ්‍රී වත මඩලේ ආලෝ කෙවෙතට ඔඕුන් කැනවා ගත මෙෙනව. අප ස්තියල් අන්ට දයානු කම්පා කළ මෙෙනව. බාගෙවත් දේවු මාතාවන් වන කන්නේ මරියාවන්ද. ශුදෝ ජුසේතුමන්ද ශද ශුදෝ ජුසේ වාස්මනිිතුන්ද. ු್ියಯල චුද්දව න්ತ න්ද මග අපද සදා ජීවනේයට සහභාගවීමට සුදුක්සන් කළමෙනව තවද ඔන් හා සමග බෝහන්සේට ප සංසා කරන්නටද ඔබහන්සේගේ මහිමේ වර්ණනා කරන්නටද वहහන්සේගේ ಪපුත්‍ර වූ අපගේ ස්වාමෙන්್ ව ජේස්කටිಸ හන්සේ මගින් അ සැමට වර දුන මෙනව. උන්වහන්සේ මගින්ද උන්වහන්සේ සමඟද උන්වහන්සේ කෙරෙහිද. සියලු බලති දෙවිපියානනී ශුදහත් වෙනන් හා සමඟ. එක් පවැඩවසන්නා බෝහන්සේට සකළ ගෞරවත් මහිමයත් සදහටමත් පෙවා.ගැලවීම දාය කන පනතින් ප්‍රගුණ වී තයෝපදේශෙන් පපුහුණ වී අපි මෙසේ යක්ඥා කරමු. ස්ුවර්ගගේ වැඩ සිනාා අපගේ පියාණණ වහන්සේගේ ශ්‍රීනාමටට සංසාවේවා වහන්සේගේ රාජ්‍ය ප්‍රමිණේවා වහන්සේගේ කැමැත්ත ස්වර්ගය මෙ මෙලේ දිටුවේවා අගේ ඉතිනදා පපුහජනයද අපට දානය කළමැනව අපට වර්ධ කරනයගේ වැරදිී අපකමාක් කරන්න නාක්මෙන් අගේ වැරදිදකමාක් කලමැනව පාවාසාාවට අස්වුවීමට අපදීඩනොදී අයහපතින් අපමුදා ගතම මෙනව ස්වාමිණී සියලු අයයාපතින් අප මුදාලන මෙෙන්ද. අපගේ මෙම ජීවිත කාලේදී අපට සාමය දෙනමන්ද අපි අයිදමු. එවිට බෝහන්සේගේ කරුණාබර පිහිට ලැබ නිරතුරම පවන්මිදී සියලු කරදරයෙන් සුරක්ෂිත වී. අපගේ ගැලුම්කරුවානන් වන ජස්ෘවිස්සුස් වහන්සේ නැවත පැමිණීමේ භහග්‍යවත් අපේක්ෂාවෙන් අපි විසෙන්න්නෙමු. බක්නිසා ්‍රරාජ්‍යයද බලද මමද ස සාමය ඔබ සමඟ තබා යමි මාගේ සාමය ඔබට දෙමේ සුවකී ස්්‍රාවකයන් අමතාවදාළ ජේස් ෘිස්තුස්වාමිණි. වහන්සේ ඇබගේ පාපයන් නොතකා වහන්සේගේ සභහාව විශ්පාන්සේ සලකා. වහන්සේගේ කැමැත්ත පරිදි. එම සභහාවට සාමයද සමගියද දාානය කරන්නට කරුණා කළමෙනව. බහන්සේ සඳහට වැඩ සිටිනස්සේක රජකම් කරන සේකල්. ස්වාමීන් වහන්සේගේ සාමය හා සමාධානය ඔබ සමගනිතර පවතිවා ඔම අපේ කෙනෙකා සමගම සාමය වෙදා ගැනි ඔබ සමට සාමය වේවා. ලොවේ පව්හරින දේවාශ භාලකයනනී අපට කර්වා කළ මැනව ලොවේ පව්හරණ දේවාශ භාලකයානනී අපට කර්වා කළ මැලව ලොවේ පව්හරණ දේවාශ බාලකයනනී අපට සාමය දුන මැලව මෙන්න දේවාජ බාලක ආනෝ, මෙන්නලොවේ පෞ්හරෙන තැනැන් වහන්සේ. උන්වහන්සේගේ බෝහජනයට කැඳවීමලත් අපි සැම දෙන භහග්‍යවන්තය වන්නමු. ස්වාමිණී උවහන්සේ මාර්ගය නිවසට වඩින්නට මම සුදුශ්‍යෙක් නොයමි එ වචනයක් පමණමදා වෙනව එවිට මාගේ ආත්නය සෝ වන්නේ. ವಾಮಿದನ್ನನಿ ಉಪವಾನ್ಸೆ ಸತ್ರಪ್ರಸಾದೇವನಸಿಟಿನ ಬಾವ ಮಮವಿಸ್ವಾಸಕರೆಮಿ ಸಿಯದುವರಪ್ರಸಾದ ಉಪಗೇನ ಲಬಾಗನ್ನಟ ಪುಲುವನ್ ಬವ ಮಮಅದಹಗನಿಮಿ ಮೇವನತುರುವಾ ඔබට විරුද්ධව කර අනදර වලට බෝසේවික්ෂෝපවෙමි මෙයාදර නිසා ඔබද සක්‍රමේන්තුවාකාරයෙන් දැම්ලබාගන්නට නොුවකි බැවින්න आत्मी का कारिन्वत लबागन्ट केमती वे बोसे आशावे में स्वामी दरुवनी मागे घर्देत वदिनवा सुन्दे उबाँन से से

මට කලුණ කනමැනව අපි ආකඥා කරමු දෙවිස්වාමිය වහන්සේ මේ ප්‍රසාධ නිධානයේ සහභග වීම මගින් අප ඔබහා එක්කරණ සෙක්වේද ඔවහන්සේගේ බල මහි මේේ නිතුව අපහර දෙහන්නේ වැඩ විස්වා මෙනව ඔවහන්සේගේ තිලිනේ ලබාගත් අපගේ දින චරියාව. ඔවහන්සේට පසන්න පඩුරබ්බෝට පත් කළමැනව මේක දෙ ඔබගේ ස්වාමෙන් වන ජේස්කෘිස්තු වහන්සේ උදේ සාම අප සැමට ලබේවා. . ස්වාමින් වහන්සේ ඔබ සමඟ වනස්සෙක්වා සියලු බලතයේ දෙවි මහොත්ත මෙයානෝ. පියානෝ පුත්‍රයානෝ ශුදහත්මයානෝ. අප සැමඳන ආශ්‍රවාද කර ආරක්‍ෂා කර නිරෝගී කරන සෙක්වා යන්න ස්වාමන් වහන්සේ තුළ සාමයෙන් සහ ප්‍රීතියෙන් යන්න වන් වහන්සේ වාසාාන්තකෘසේ අඩයාල මෙ අපි සතුරන්ගේ අපගලවාදේවා අපගේ දෙවස්වාමිනි පිතාගේත් තුත්‍රයාගේ වි් සාාන්තුවෙත් නාමෙන් ආමෙන් ජෙස් පිහිටයි යි පද.